Hello everyone. Then අද කතා කරන්න යන්නේ කෙස් සිටවම වර්ධනය වෙන කොච්චර කාලයක් යනවද කියන එක. Then අපි කරන්නේ වටේ කෙස් වලින් මුල් අරගෙන උඩ අඩුවක් නෙලනවා. අපි කරන්නේ සුපිරිම තාක්ෂණෙන් ලෝකේ තියෙන හොඳම තාක්ෂණෙන් Sapphire කියලා. ඒ තාක්ෂණය තුර්කියෙන්. තුර්කිය තමයි කෙස් අත්‍යවම කෙස් සිටවන number 1 රටයි. එතන තමයි ලෝකේ වැඩි කෙස් ප්‍රමාණයක් හිට වෙන්නේ ට්‍රාන්ස්ප්ලාන්ට් කරන්නේ. And ලංකාවේ අපි කරන්නේ කේශ ට්‍රාන්ස්ප්ලාන්ට් එකේ අපි බලය ලත ආයතනයක් ඒ Sapphire තාක්ෂණය කරන්න. ඒතකොට අපිට පුළුවන් තුර්කිය කරන විදිහටම කෙස් සිටවන්න ඒ තාක්ෂණයෙන්ම අපි ස්ටෑන්ඩඩ් Sapphire ප්‍රයිම් Sapphire කියලා දෙකක් කරනවා. ප්‍රයිම් එක තමයි අපේ ඉහළම ශ්‍රේණියේ කෙස් සිටවීම. ඒක හුඟක් හයි ඩෙන්සිටි ලොකු ප්‍රදේශයක් කරත හැකි. And අමාරු කේසස්, ඒ කියන්නේ අනිත් ආයතන වලට කරන්න බැරි කේසස්, ඒ කියන්නේ පිටරට විතරක් කරන්න පුළුවන් කේසස් ලංකාවේ කරන්නේ අපි විතරයි. ඒතොර ඒ කියන්නේ ලොකු මුඩුවක් ඇවිල්ලා නෝවුඩ් දර්ශකයේ 7 6 ඒ ආදී කෙස් ලොකු අඩුවක් තියෙන පුද්ගලයන්ට අපේ කෙස් සිටවන්න පුළුවන්. අනිත් ආයතන වල ලංකාවේ ඒගොල්ලන්ට බෑ ඒ අඩුව හදන්න. ඉතින් දැන් අපි කරන්නේ තුර්කිය Sapphire. හැබැයි මොන ක්‍රමේ කරත් මේක ස්වභාවික දෙයක්. ඉතින් කෙස් දැන් පිටිපස්සෙන් අරගෙන උඩට හිටවුවාම ඒවයි ධාර සම්බන්ධතාවයේ ස්ථාවි සම්බන්ධතාවයේ විසන්ධි කළ තමයි හිටවන්නේ. ඒක තාවකාලික දෙයක්. තවස් 10 කනකොට ඒ සම්බන්ධතාවය ආයෙත් එනවා. ඒතොර හැබැයි වෙන්නේ අර කාලයක් සිග්නල් එක නැති වුණ හින්දා කෙස් ගහ අර ඇනජන් වර්ධන චක්‍රෙන් ටිල්ජන් කියලා අක්‍රේ කාලෙකට යනවා. එහෙම වුණාම කෙස් ගහ මාස 3ක් ටිල්ජන් එක සාමාන්‍ය මාස 3යිනේ. මාස 3ක් විතර පැවැන්නේ නැතුව තියෙනවා. ඊට පස්සේ මාස 3 ආයෙත් රෝපණයක් වෙනවා. ඉතින් ඔය දෙරේ කෙස් ආයෙත් අවුත් වෙනවා මාස 3ේදී. ඊට පස්සේ ඒක දිගට වැවෙනවා. සාමාන්‍ය මාස 6ක් දැන් මේ ෆොටෝස් වල තියෙන මාස 5යිදී වගේ. හැබැයි මාස 6ක් විතර යනකොට 60%ක් වගේ වැවිලා තියෙයි. And ඒක තුරව තවත් වැඩිපුර වැවෙනවා. දැන් හැලීම අඩු කරන්න ඔයගොල්ලෝ පුළුවන් දේවල් දෙකක් කරන්න. එකක් ඔක්සිජන් ට්‍රීට්මන්ට් එක අපි නොමිලේ දෙන ඔක්සිජන් ට්‍රීට්මන්ට් එක ඇවිල්ලා කරන්න පුළුවන්. ඒක Finasteride 0.25 කියන අලුත්ම බෙහෙතක්. පිටරටින් එන රුපියල් 50,000යි අපේ ක්ලිනිකේ නොමිලේ. ඒකත් එක්කම කෙස් කාට අවශ්‍ය පෝෂණය, ඛනිජ වර්ග, විටමින, ඇමිනෝ ඇසිඩ් ඒ සියරම හම් වෙන බැලන්ස් එකත් ගන්න පුළුවන්. ඒකත් අපි ළඟ ස්ටොක්ස් දෙනවා. පිටරට 1,80,000යි ලංකාවේ අපි තාසුළු මුදලකට දෙන්නේ. ඐ තින්ක් කෙස් සම්බන්ධ උපදෙස් ඕන නම් අමතන්න තියෙන කේශ ට්‍රාන්ස්ප්ලාන්ට් එකට අපි දිනපතා විවෘතයි. අවතන්න උපදෙස් ගන්න ඔබට උපරිම විදිහට සහාය වෙනවා. Use balance to control your carbohydrate intake. ඔබ කන්න පිෂ්ට ප්‍රමාණය පාලනය කරන්න balance යොදා ගන්න. ඔබේ ජීවිතයට balance එකක් ගන්න කාලේ හරි නේද දැන්? ලංකාවේ අප කන සීනි සහ පිෂ්ට ප්‍රමාණය අධික නිසා අපේ ශරීරය ඉතා තරබාරු වීමෙන් මේද ස්තර වැඩිවීමෙන් ලංකාවේ ජනගහනයෙන් 33%කට අධික ප්‍රමාණයකට දිය වැඩියාව තියෙනවා. ඒක එන්න එන්න වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. දිය වැඩියාව ඉතා දරුණු ලෙඩක්. ඒකෙන් ඇස් නොපෙනී යාම, වක්ගඩු අක්‍රිය වීම, අක්මාව අක්‍රිය වීම, රුධිරවාහිනී රෝග, ආඝාතය, ස්නායු විනාශ වීම ඒ ආදී නොයෙකුත් ලෙඩ රෝග හැදෙන්න පුළුවන්. අවසානයේදී ජීවිත අක්ෂරයට පත්වෙන්න පුළුවන්. ඉතින් ඒ රෝගයෙන් වැළැක්වීම ඉතා වැදගත්. ඒ වෙනුවෙන් කේශ ට්‍රාන්ස්ප්ලාන්ට් ආයතනයේ CSR ප්‍රොජෙක්ට් එකක් අලුතෙන් පටන් ගන්න තියෙනවා. ඔබට ඇවිල්ලා අපේ සහායනේ අපේ වෛද්‍යවරුන්ගෙන් නොමිලේ මේ ප්‍රශ්නෙට විසඳුමක් ලබා ගන්න පුළුවන්. අප දිනපතා ඉන්නවා උදේ 10:02 අතර නොමිලේ ඇවිල්ලා ඔබේ ජීවිතයට බැලන්ස් එකක් ගන්න. මේ හිස් කිස් අස්වද්දන ආශ්චර්ය සේවයයි. කේශ ට්‍රාන්ස්ප්ලාන්ට්